රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතුස ගබඩාවට සීනි ගෙන ආ කන්ටේනර් එක තිබී සොයාගත් කොකේන් තොගය සම්බන්ධයෙන් 7 දෙනෙකු අතරංකොටගත් බව පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ කොකේන් තොගේ වටිනාකම රුපියල් මිලියන 320ක් පමණ වන බවයි. ඊයේ පස්වරුවේ සොයාගත් මෙම කොකේන් තොගය ගල්කිස්ස පොලිස් භාරයට ගෙන අද පෙරවරුවේ පරීක්ෂා කළා. බ්‍රසීලයේ සිට මෙරටට ගෙන්නු සීනි කන්ටේනර් එක තිබී ඊයේ පස්වරුවේ සොයාගත් මෙම කොකේන් තොගයේ බර කිලෝග්‍රෑම් 218යි ග්‍රෑම් 600ක්. ඒවා අසුරා තිබුණේ කන්ටේනරේ සීනි මලු අතර සංගවා තිබූ ගමන් මලු 10යි. ආර්ථික මධ්‍යස්ථානයේම බඩු පැටවීම සහ බෑම සිදු කරන කම්කරුවන් දෙදෙනෙක් බාරයේ තිබිලා එක් කම්කරුවෙක් ගාව එක් පැකට්ටුව බැගින් තවත් පැකට් දෙකක් සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා. එම සැකකරුවන් දෙදෙනාවත් මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව මෙම කන්ටේනර් රථයේ රියදුරුවත් අත්අඩංගුවට ගෙන තිබෙනවා සහ තවත් සැකකරුවන් 4ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොකේන් අඩංගු පැකට් 198ක් පොලිසිය බාරයට ගෙන තිබෙනවා. නෑ, ඒක අපි රේගු බලධාරීන්ගෙන් විමසීමක් කරන්න ඕන. ඔවුන් කොයි විදිහටද මේක පරීක්ෂා කරන්නේ? හැම දෙයක්ම එකින් එක පරීක්ෂාවට ලක් කරනවද? මේකේ සීල් එක කඩන්නේ කස්ටම් එකෙන් පරීක්ෂා කරලා බලලා සීල් එකක් යොදනවා. ඒ සීල් එක පිටින් තමයි එන්නේ අපේ රත්මලාන ගබඩාවට. එතෙන් ආවට පස්සේ ඒ විවෘත කරපුවාම මෙයා ඇත්ත වශයෙන්ම දැකලා තියෙනවා. මුලින්ම පිටපැත්තට පෙනිලා තියෙනවා මේ බෑග්ස් වගේක මේවා තියෙනවා, බෑග්ස් වගේක් තියෙනවා දැකලා තියෙනවා. එවනම් කස්ටම් එක හරහා ආවනම් පරීක්ෂණයේදී මේක අහුවෙලා නැහැ කියන එක තමයි අපිට. පොලිස් පරීක්ෂණ ඉවර වෙනතුරු අපිට කියන්න බෑ කවුද වැරදිකරුවා කියන එක. පොලිසිය කියනවා මෙතනදී බඩු බෑම කරන්නේ ලංකා සතුස සේවකයෝ නෙවෙයි, මේ මෑන් පවර් සමාගම. බ්‍රසීලයේ සන්ටොස් වරායෙන් නැවගත කරන සීනි සමග මේ විශාල ඩ්‍රග් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. මේ හැම නෞකාවක්ම බ්‍රසීලයේ සන්ටොස් වරායෙන් පිටත් වෙන නෞකාවක්. අවසාන ගමනාන්තයට යන්නේ නැහැ එක ඒකීය ගමන් මාර්ගයක් ලෙස. මේ අන්තර් වරායකින් මේ බහලුම තවත් නෞකාවකට ඔවුන් හුවමාරු කරනවා. ඒ වෙලාවේදී ඔවුන් මේ මද්‍රව්‍ය අරගෙන ආපහු දොරවහලා අර සීල් එකම දාලා එවනවා. ඒක කිසි කෙනෙක් දන්නේ නැහැ. නමුත් බොහෝ වෙලාවෙදී අන්තර් වරායේදී ඒ කාලය මදි වෙනවා ඔවුන් ඒ සූක්ෂම සැලසුම ක්‍රියාත්මක වෙන්න. මෙවැනි අතපසු වීමක් කෙසේද සිදු යන්න විශේෂ පරීක්ෂාවක් කරනවා. මෙවැනි පරීක්ෂා කිරීමේ අඩුපාඩුවක් සිදු වෙලා තිබෙනවා නම් අනිවාර්යයෙන්ම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා විශේෂයෙන් එම අතපසු වීම සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බව. අපි ජනාධිපතිතුමා ඇතුළුව රජයේ වගකීතු නිලධාරීන්ට අපි හදලා වார்த்தාවක් දුන්නා කුඩු කොහෙන්ද එන්නේ, මොන විදියට කුඩු එන්නේ කියලා. පහුගිය කාලේ කුඩු ආවේ මන්නාරම් ප්‍රදේශයට, මඩකලපුව ප්‍රදේශවලට ආවේ මුහුදු දිගේ දෛනික දිවර බෝට්ටු වල ඉඳලා කේබල් දාගෙන කුඩු පැකට් එක කිලෝමීටර් භාගයක් විතර ඈත කුඩු පැකට් ගැට ගහලා ආවා. නේවි එකෙන් ඇල්ලුවාම කේබල් එක කපනවා. මේවට රටේ වගකීතු අමාත්‍යවරුන්ගේ මල්ලි මේකට සම්බන්ධයි කියන එක අප පැහැදිලිවකෝ විල්පත්තු වන විනාශය හා සම්බන්ධ අමාත්‍යවරයාගේ මල්ලි කියලා.